රූපලාවන්‍යාගාරවලට යන බොහෝ කාන්තාවන් භීතියට පත්කල පුවතක් ගැන තමයි මේ කියන්න යන්නේ. මිනුවන්කොට ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක හිසකෙස් සැකසීමට පැමිණි කාන්තාවකගේ කෙස් කලඹ ගැලවී යාමේ සිදුවීමකට අදාළව එම රූපලාවන්‍යාගාරයේ හිමිකාරිණිය සහ සේවිකාවන් දෙදෙනා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මිනුවන්කොට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. එම රූපලාවන්‍යාගාරයේ භාවිත කරන ආලේපන වර්ග පිළිබඳව වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි අධිකරණ පාරිභෝගික අධිකාරියට නියෝග කර ඇත්තේ. උපන්දින සාදයක් සඳහා කොණ්ඩේ සකස් කර ගැනීමට මිනුවන්කොට ප්‍රදේශයේ කාන්තාවක් එම නගරයේ පිහිටි රූපලාවන්‍යාගාරයක් වෙත පැමිණ තිබුණේ පසුගිය දිනකදීය. එම රූපලාවන්‍යාගාරයේ හිමිකාරිණිය සහ සේවිකාවන් දෙදෙනා ඇයට යම්කිසි හිසක අලංකරණ ද්‍රව්‍යයක් යොදා කොණ්ඩේ සැකසීම ආරම්භ කර ඇති අතර අනතුරුව එහි හිමිකාරිණිය එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා. කොණ්ඩේ සැකසීම අතරතුර අදාළ කාන්තාව තමාට යම් අපහසුවක් ඇති බවට සේවිකාවන් දෙදෙනාට දන්වා ඇතත් ඒ පිළිබඳව සේවිකාවන් දෙදෙනා තැකීමක් නොකර කොණ්ඩේ සැකසීමේ කටයුතු සිදු කළ බවයි එම කාන්තාව පවසන්නේ. එම කාන්තාවගේ හිසකිස්ත ගැලවී ගොස් ඇති අතර එම අවස්ථාවේදී සේවිකාවන් දෙදෙනා එම ස්ථානයෙන් පලා ගොස් තිබුණි. පසුව කාන්තාව මිනුවන්ගොඩ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර අනතුරුව අය කම්පහ දිස්ත්‍රික් මහරෝහල වෙත ඇතුළත් කර තිබුණි. මේ වන විට එම රූපලාවන්‍යාගාරයේ හිමිකාරිණිය සහ සේවිකාවන් දෙදෙනා ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය විසින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අදාළ රූපලාවන්‍යාගාරයේ හිමිකාරිණිය සහ සේවිකාවන් දෙදෙනා අත්අඩංගුවටගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. මේ වගේ පුවත් තවත් දැනගන්න දිගටම අපිත් එක්ක රැඳී ඉන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. ගිහින් එන්න.